සෝදායක සන්දාවක් ප්‍රේමිතර මිතුරනි. අදත් අපි සුපුරුදු පරිදි සාමාන්‍ය ගෙදර කට්ටිය බවට පරිවර්තනය වෙලා සිකුරාදා සන්ධ්‍යාවේ දීර්ඝ රාත්‍රී පැය කීපයක් අපි වෙනුවෙන් ඔබ කැප කරනවා. අපි ඒ සඳහා ඔබ වෙනුවෙන් කැප වෙලා ඉන්න බව කිව යුතුයි. මේ රාත්‍රී අනිවාර්යෙන් අප සමග එන්න එන්න ප්‍රේක්ෂක පිරිස් බලය වැඩි වෙනවා. ඒක අපිට ලොකු සතුටක්, ලොකු රුකුලක් සහ බොහෝ වෙලාවට අපේ ඉන්න දක්ෂයින්, දක්ෂතම ශිල්පිනියන්ට එක්තරා මට්ටමක මේක අභියෝගයක් බවට පරිවර්තනය වෙලා. ඒ කියන්නේ තමන්ට තමන්ගේම ශෘතිය ස්වරය පරීක්ෂණය ලක් කරන්න කාලයකට පස්සේ, ඒ කියන්නේ වෘත්තීය මට්ටමට පිවිසුනාට පස්සේ, ඒ කියන්නේ පරිණත කියලා හිතෙනවා නම් එය නැවත වතාවක් ස්වයං නිරීක්ෂණයකට, ස්වයං තක්සේරුවකට පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවක්. ඒ කියන්නේ තමන්ගේ නොවන ගීත ගායනා කිරීම, ඒ කියන්නේ තමන් ප්‍රිය කරන බොහොම අතිශයෝක්තියෙන් වැළඳගත් ගීත තමන්ව උරගා බැලෙන අවස්ථාවක් වාගේ. ඉතින් ඒකට අපේ මේ විනිශ්චය, එහෙම නැත්නම් ඉන්න අපේ ප්‍රේක්ෂක පරම්පරාව වැඩිහිටි පොඩිහිටි කියලා අපිට වෙන් කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තිනවා. අපි ඒකට හුඟක් සතුටට සතුෂ්ටියට පත් වෙන බව කිව යුතුයි. ඉතින් අද මේ රාත්‍රියේ තරමක් ටිකක් උසස් වෙනස් ගීතාවලියක් ගයන්නේ හිතාගන්න බැරි කෙනෙක්. ඉතින් ඔබට මේ බොහොලට මේ වෙනේට දන්නවා අපේ පූර්ව නිවේදන ඔස්සේ කවුද අද ඔබේ ගෙදරට ගොඩවදින කියලා. වර්තමාන තරුණ පරම්පරාවේ මේ පෞරුෂයක් සහිත පිරිමි පෙම්වතෙක් එන්නේ. එහෙම තමයි මම ඔහු හඳුන්වන්නේ. බොහොම කැඹුරු හඬින්, බොහොම තිර හඬින් ආදරය ප්‍රකාශ කරන්නේ. ඔහු මම හඳුන්වන්න මෙන්න මෙහෙම ලින්දර මුදියන්සලාගේ සුසන්ත, හෙවත් බාචි සුසා. හරි හරි හරි. මේ බාචි කියලා වැටුනේ මොකක්ද හේතුව? ඒක ඇත්තටම ඔක මම දාපු නමක් නෙමෙයි. මම දාගත්ත නමක්. නෑ නෑ, මම දාගත්ත නමකුත් නෙමෙයි. ඔය ඉස්සර මුලින්ම يعني සංගීත කණ්ඩායම් වල ඉද්දි, ශෛලි සංගීත කණ්ඩායම් ඉද්දි ඒගොල්ලෝ ආදරයට කියපු නම වේ. බාචි බාචි කියලා. මොකද ඔය ඒ වගේ අර ඒ ඔය නම කියවෙන ගීත වයිකුත් මම ගායනා කරා. බාචි බාචි කියලා ඔය එහෙම ගීත වයිකුත් ගායනා කරා. ඒ සංගීත කණ්ඩායමේ කට්ටිය ආදරයට කියපු නම මම. ඉතින් ඒක එහෙම මම දන්නෙත් නෑ. ඒක මුළු ලංකාව වටේම දැන් හැමෝම මාව අඳුරන්නේ ඒ නමින්. ගමේ අය පවා මට දැන් ඒ නමින් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ සුසන්ත කියලා කිව්වොත් එහෙම නිකන් ඔබත් බලනවා, මං වෙන්නත් පුළුවන්, මං නොවෙන්නත් පුළුවන්. වාචි කියලා කොහොම එක්ක? ඔව් එක්කරයිනේ. ඉතින් ඒක පොඩි වාසියකුත් ඇති. මං දන්නේ මොකද අර ආටිස් කෙනෙක් විදියට එහෙම ඉදිරියට යද්දි ඒ වගේ විශේෂ නමක් තියෙන කොටත් හොඳයි. ඉතින් මොකද අර මිනිස්සුන්ට එක පාට මේ නම කියන පමණින් මෙයාම කියලා එක පාටම ජජ් කරගන්න පුළුවන්නේ. ඉතින් ඒකත් එක හේතුවක් වෙන්නේ නැති. ඒක ඔටෝ කියන්නේ නිකන් ස්වභාවයෙන්ම සිද්ධ වෙච්ච දෙයක් ඒක. ඔබ කැමති ඒකට? ඒක ඇත්තටම ඒක ප්‍රසංගයක ගීත, ඒ නමින් ගීත ගායනා කරද්දි මට ඇත්තටම මේක ආසාවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. හැබැයි ගෙදරදී මම කැමති නැහැ කවුරුත් මට ඒ විදිහට කියනවට. මගේ නම හෝ ආදරෙන් ආදර වචන කියලා කතා කරනවට මම කැමති බෝ. ඒ කියන්නේ බිරිඳමක් කියලා කතා කරනවා. වාචික කියලා. ඉතින් කියන ලස්සන වචන ගොඩක් කියනවා. ඉතින් එකක් නෙමෙයි, හැමතිස්සෙම ආදරෙන් කතා කරනවා ගොඩක් වෙලාවට මගේ බිරිඳ. ඔව් දෙදරුපියෙක්. ඔව් වර්තමානයේ කාර්ය බහුලයිම නෙමෙයිනේ. හැබැයි මෙහෙමයි, කාර්ය බහුලත්වය කියන එක මම නම් හිතන්නේ ඒ තමන් විසින් නිර්මාණය කරගන්න දෙයක්. මොකද මම හැමතිස්සෙම මගේ ප්‍රමාණයට තමයි වැඩ කරන්නේ. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එකට කිව්වේ මේ සින්දු හතක් නම් මට දවස් 3ක්වත් ඕනේ. මොකද මගේ සින්දු නෙමෙයිනේ. මොකද ඒවනේ වරද්දන්න බෑ. මොකද ඒ ශිල්පීන් ඒ කියන්නේ ඒ ගීත ගායනා කරලා තියෙන්නේ නිකන් අපි හිතන වගේ නිකන් නෙමෙයි. මොකද ඒ යම්සේ හැංගීම් ඇතුව ඒ ගත කරන හුස්මක් පාසා, ඒ පිට කරන හුස්මක් පාසා ඒගොල්ලෝ අර්ථයක් ඇතුවයි පිට කරලා තියෙන්නේ. ඒ නිසා පිට කෙනෙක්ගේ ගීතයක් ගායනා කරන විට මම බොහොම බයයි. මගේ ගීතයක් නම් මට වැරදුනක් කමක් නෑ. ඒක මගේ. ඒක මොකද වරදින්නවත් බෑ. මොකද ඒ නිසා හරි බයෙන්ම තමයි මම අද ආවේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍ය ගෙදර ඉඳන් අනුන්ගේ ගීත කියන ආසාවට ගායනා කරපු ටික දැන් අද ප්‍රසිද්ධිය කියන්න වෙලා. කියන්න වෙලා. ඉතින් විශේෂ හැම ගායන ශිල්පියෙක්ගේම ගායකයෙක්ගේම ගීත මම මේ වෙලාවේ පොඩ්ඩක් මතක් කරනවා. මුලින්ම පටන් ගන්න කලින් මොනියම් හෝ වැරද්දක් සිද්ධ වුණොත් මං හිතේ තියාගෙනම ආවේ ඒක කියන්න. ඒක කියන්න ඕනේ. මොනියම් හෝ වැරද්දක් සිද්ධ වුණොත් මම සමාව අයදිනවා. ඒ හැම ගායන ශිල්පියෙක්ගේම ශිල්පිනියෙක්ගේම මට සමාවෙන්න. මම අද ගායනා කරන්නේ මේක වෙන කිසිම හේතුවකට නෙමෙයි, මේ ප්‍රෝග්‍රෑම් එකට ආපු නිසාමයි, වෙන හේතුවක් නිසා නෙමෙයි. ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ ගීත අපිට මෙහෙම නිර්මාණය කරලා තියෙන එක මේ වෙනකොට. ඉතින් ඇත්තට මම නම් දකින්නේ ඒක.
කියන්නේ මේ ගීත තියෙන නිසා තමයි මෙහෙම එකක් තිබුණා කියලා අපි අද දවසෙත් ගායනා කරලා බලන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි දෙවිවරු අපිව මේ මේ සරසන් හදන අය. ඉතින් ඒ නිසා ලොකු උත්තේජනයක් තියෙනවා. ඔව් ඔව්. ඒ නිසා මම ගොඩක් බයෙන් ඉන්නේ අද. වෙනදා මෙහෙම නැහනේ. බය වෙන්න එපා. දැන් ඔබේ ප්‍රියතම දේවල් තමයි අපි මේ විදින්න සරසන්නේ. ප්‍රථමයෙන් ඔබ තෝරගන්නේ මහගම සේකරයන් ලිව්ව වර්තමානයේ අපේ කාලේ මහා ගාන්ධර්ව පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක්. ඒ කියන්නේ එතුමාගේ ගීතයක් ගයන්න ලැබීම සහ මේ අයුරින් ප්‍රදානය කරන්න ලැබීම ප්‍රිය මිත්‍ර මිත්‍රනි බොහොම දුර්ලභ ගණේ භාග්‍යයක්. ඒක විශේෂයෙන්ම කිව යුතුයි. වාචිට දැනෙන විදිහෙන් තමයි ඔහු තෝරගෙන තියෙන මේ දැන් අද මේ සමස්ත ගීතාවලියම ඔබට පුදුම හිතේ අනිවාර්යෙන්. ඒත් මේක තෝරා ගැනීම ගැන ඔබ තමයි කරුණ කියන්නේ. මේ ගීත තෝරගන්න හේතුව ඇත්තටම මම රස විඳින ගීත. අනිත් එක තමයි මේ රටේ මම බිහි වෙන්න කලින් ගායක ගායිකාවන් බිහි වුණා. ඒගොල්ලෝ මේක සරසලා තියෙන්නේ අපිට මෙම හදලා තියෙන්නේ එක ස්ටයිල් එකක්. අමරදේව මහත්තයා නම් එහෙමයි, තව අනිත් ගායන ගායන ඔක්කොම ශිල්පීන් හදලා තියෙන යම්සි දෙයක්. ඉතින් ඒක මට ඕන කරලා තිබ්බ පෙන්නන්න. මම මේ ගීත වලට ආසයි කියන එක. ඒ කියන්නේ හැමදාම මට ගායනා කරන්න වෙන්නේ සමහරට මම ආස කරන ගීතමත් නෙමෙයි. සමහර විට ප්‍රේක්ෂකයන් ආස කරන ගීත, සංගීත අධ්‍යක්ෂවරුන් කැමති ගීත, ඒ වගේ තමයි. ඉතින් අද පොඩි විශේෂයක් වෙනවා. හරි අමාරුයි ඉතින් ගායනා කරන්න උත්සාහ කරගෙන ඉන්නවා. හොඳයි, අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ පණ්ඩිත අමරදේවයන් ගැයු අපේ ගීත කලාවේ මුල් පොතක් තියෙනවා නම් අපේ හදවතේ මුද්‍රණය කරගෙන තියෙන අර හරියට හෝඩි පොත වගේ අයන්න අයන්න වගේ එවැනි ගීතයක් මේ. පාළු අඳුරු නිල් අහස මමයි, ඈත දිරෙන තනිතරුව ඇයයි. බාචි තමයි ගයන්න සැරසෙන්නේ. විශේෂම තව දෙයක් කියන්න තියෙනවා. මොකද මම මුලින්ම මේ ගීතේ තෝරගන්නේ ලංකාවේ මම දැකපු, මම පොඩි කාලේ ඉඳන් දැකපු කලාවේ දෙවි කෙනෙක් මම දැක්කනම් ඒ දෙවි කෙනා තමයි අමරදේව මහත්මයා. ඉතින් මම එතුමායි ගීත ගායනා කරපු හැම තැනකම මම මේ මොකක් හෝ ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් ඒ නිසා එතුමායි ගීතයක් මම මුලින්ම තෝරගන්න හේතුවත් ඒකයි. බුදුමාකාර නිරහංකාර කියන්නේ මියුසික් වල, කියන්නේ සංගීතයේ තුල ජීවත් වෙන කෙනෙක් බලාගෙන ඉද්දි ඒක හරි පුදුමයක්. ඒ වගේ ජීවත් වෙන්න පුළුවන්ද කියන එකත්. ඉතින් ඇත්තරම වන්දනාමාන කරන්න ඕන චරිතයක්. එතුමාගෙන සමාවිලන වැඩදුනොත් සමාදෙන්න. Thank you.
කැලෑව මැද කටු පඳුර මමයි ඉපි වැනෙන මල් පොකුරයි කැලෑව මැද කටු පඳුර මමයි ඉපි වැනෙන මල් පොකුර පාලු අඳුරු නිල් පහස මමයි ඈත දිලෙන තනි දරුවයයි යුගයෙන් යුගයට හදවත් නලවන අඳුරු වේදනා ඇයයි පාලු අඳුරු එක මේ ඔබ අර පාළුව කියනකොට සිතා වැදගත්දයක් ජීවිතයට පාළුව අවශ්‍යයි නේද? ඔව්. අනිවාර්යයෙන් මොකද මේ අනිතක ගීත ගයද්දී අත්‍යවශ්‍ය කරන ආවේශය. ඔව්. මම දැකලා තියෙනවා ඔබ එක එක ගීතෙන් ගීතයට පොඩ්ඩක් එක මාරු කරනවා. අපි කියමු සන්තෝෂය දනවන එකට ඔබ බොහොම සතුටෙන් යුක්තව ගායනා කරනවා. ඒක මේ ඒක ඇත්තම අවශ්‍යයි. ඒක ඇත්තම අවශ්‍යයි කියලා කියන්නේ මගේ ඒ දේ හොඳ විශේෂ කාරණයක් තමයි අය කතා කරන්න ඔය. ඒ දේ මම ඉගෙන ගත්තේ අමෘත මහත්මයාගෙන්. ඒ සංයම. ඒ කියන්නේ ගීතයක සතුට දන්නවනව නම් හඬින් ඒ කියන්නේ සිම්පල්ම කොහොමද දනවන්නේ? ලේසියෙන්ම දනවන්නේ කොහොමද කියන එක. එයාගේ ගීත අහනකොට එයාගේ ගීත ශ්‍රවණය කරනකොට හරියට ශ්‍රවණය කරනකොට ඒවා එකින් එක ඇහෙන්න ගන්නවා. මං කිව්වා වයස සීමාව පහ වෙනකොට අවුරුදු 15 දී අහපු ගීතය අදහනකොට අද ඒකේ වෙන රසයක් ගොඩාක් එක්ක ඇහෙන්නේ. ඒකේ කාලවලට එක එක විදිහට. විදිහට ඒක ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒ තරම් ප්‍රබල ඒ කියන්නේ හරි සිම්පල් හැබැයි හරි ප්‍රබල කියන්නේ ලুকু පරාසයක් තියෙන ওই ගීතය ඇතුලේ හැඟීම් ප්‍රකාශ කරන විදිහ, හුස්ම ගන්න විදිහ, මේ ගීතේ කොච්චර ලෙන්ගතුද කොච්චර ආදරේද කිට්ටුද කියන එක ඒක පුදුමාකාර විදිහට ඒකත් අර මං කිව්වා කියාගන්න බැරි තරම් ලুকু පරාසයක් මට ඉගෙන ගන්න හම්බුණා එතුමගෙන්. එතුමයි ගීත ශ්‍රවණය කරලා. ඔබ සංගීත කණ්ඩායම වල හුඟක් වැඩ කරා. ඔව්. ඒ කියන්නේ සංගීත කණ්ඩායම වලට ආවේ කවුද ඔබට කිව්වේ ඔබට ගීත ගායනා කරන්න පුළුවන් කියලා මුල්ම කාලේ? මුල්ම කාලේ නම් අයියා මෙහෙමයි. මුල්ම කාලේ මගේ පරිසරයේ මම මෞතුමිගේ කුස තුල ඉන්න වෙලේ ඉඳන් ඒ මෞතුමි ගීත ගායනා කරපු එක මං හිතන්නේ දැනෙන්නේ නැති මට. මොකද මෞල් පසුබිම සම්පූර්ණම සංගීත තමයි. ඒ කියන්නේ ඔව් මගේ සීයා ජෝම් මාස්ටර් කියලා මාස්ටර් කෙනෙක් යා ටීටර් කොහෙද? එයා හිටියේ උඩුබද්දාව ප්‍රදේශයේ. ඒ කියන්නේ අපේ කුලියාපිටියේ උඩුබද්දාව ප්‍රදේශයේ. ඉතින් ඊට පස්සේ අම්මා හොඳ ගීත ගායනා කරන්න පුළුවන් හොඳ කන් දෙකක් තියෙන කියන්නේ ජනප්‍රිය නැති කෙනෙක්. වැඩි ජනප්‍රිය වෙන්නේ ඇයිලියට එන්නේ හොඳ හඬක් තියෙනවා. මගේ ලොකු අක්කා සංගීත ගුරුවරියක්. සංගීත කියන්නේ රාගධාරී සංගීතය අදටත් හදාරන කෙනෙක්. මේ වෙනකොට ගුරු උපදේශක තනතුර තක්වාය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සංගීතමය පැත්තෙන්. ඉතින් පරිසරය සම්පූර්ණව මට තිබුණේ මුලින්ම සංගීතමය පරිසරයක්. ඒ නිසා තමයි මම ගීත ගායනා කරන්න පෙළඹුණේ. ඊට පස්සේ හැබැයි ගෙදර කවුරුත් කැමතුන්නේ නැහැ මම මේ ප්‍රසංගවල ගීත ගායනා කරනවා. අම්මලාට අක්කලාට ඔක්කොටම මොන කරලා තිබ්බේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් කරන්න හරි මොකක් හරි එහෙම ප්ලෑන් නැති තිබ්බේ කට්ටියගේ. පවුලේ කී දෙනෙක්ද? අක්කල 4 දෙනායි මමයි අම්මයි. ආ ඒ කියන්නේ පවුලේ එකම පුත්‍රයා. ඔව් මම බාලයා. ඉතින් ගොඩක් ආදරය මැද්ද ඉතින් හැදෙන්නේ. අදටත් ඒ ආදරේ කරදරයක් වෙනවා සමහර ලාවට. ඉතින් ඒ තරමටම ආදරේ. ඉතින් මගේ සහෝදරයෝ 4 දෙනා කරන්න ඕනේ නෑ නෑ විහිළුවක් කරන්න. ඒගොල්ලෝ දන්නවා මම ඔයගෙ විහිළු කරනවා කියලා. මේ ඒගොල්ලන්ගේ මතක් කරන්න මොකද ඒගොල්ලෝ මාව මලක් වගේ බලාගත්තේ. මං හිතන්නේ මං දන්න කාලේ ඉඳන් පොර කනව මං ගාව නිදා ගන්න පවා. ඉතින් ඒ තරම් මට හරි ආදරේ. තාම ඔබ මේ කියන්නේ ඔබේ මේ ගෙදර කට්ටියත් එක්කම ජීවත් වෙන්නේ? ඔව් දැන් බිරිඳත් එක්ක මම මේ කොළඹට ආවිල්ලා ජීවත් වෙන්නේ. කඩවත ප්‍රදේශයේ මම ජීවත් වෙන්නේ. මොකද මම නාත්තන්ඩි කොස්සත්ත කියන ප්‍රදේශයේ මගේ ගෙද ගෙවල් තියෙන්නේ. ඉතින් අම්මා එතන ඉන්නවා. තාම අම්මා බලන්නේ හැම තිස්සෙම යනවා. ඉතින් මට මේ වැඩ කටයුතුත් එක්ක ටිකක් අමාරුයි. හිඳන් වැඩ කරන්නේ. ඒ නිසා මම මෙහෙටලා වැඩ කරනවා. කවදා හරි දවසක ඉතින් ගමට යනවා.
පදර දවස ගමට යන එක හොඳ කතා. කියන්නේ කාගෙන් හරි ඇහුවොත් ඔබ නාගරිකයෙක් වෙන්නද කැමති, ගැමියෙක් කියලා කියනවද කැමති කියලා, මම ගමේ මිනිහෙක් කියලා කියන්න තමයි කැමති. ඔව් මම ගමේ මිනිහෙක් කියන්න තමයි කැමති. හැබැයි ඇඳුම් පැනඳුම් අපිට අඳින්න සිද්ධ වෙනවා එක 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 විදිහේ කාලේ ඔබ ඒ මුත්‍ති අනු ඒක හැබැයි සරමට කැමති. සරමට කැමති. මේ ඔබ අම්මට තියෙන ලැබැඳියාව, කියන්නේ අපි කවුරුත් තමන්ගේ මවට ඉතාමත්ම ලැබැඳි සැබැඳිනේ. ඒක විශේෂයෙන්ම ඒක කියන්නේ කඩා ඉහිරවන්න බැරි ආදරයක්නේ. කුමන හේතුවක් හින්දාවත් ඒ කියන්නේ පරාජිත ප්‍රේමයක් කියන කොටසට අම්මා ඇතුළු වෙන්නේ නැහැ. නෑ නෑ. ඒ කියන්නේ ඇගේ ආදරෙන් කවදක්වත් කිසි කෙනෙක් පරදින්නේ නැහැ. පරදින්නේ නැහැ. ඉතින් මේ ඔබ තෝරගත්ත ගීතේ මට ඇහිච්ච මව් වෙනුවෙන් ගෙයුණු ලංකාවේ ගීත 10ක් ගත්තොත් මේක එකක්. ඔව්. මේ සුනිල් දයානන්ද කෝනාර කියන සංගීතවේදියා ඉස්මතු නොවි පාසෙකට වී ගීතයක් දෙකක් හදලා ඒ ඔස්සේ අතිශය තෘප්තියට පත් වෙන කෙනෙක්. ඔව්. ඔහු කවදක්වත් ඉදිරියට එන්නේ නැහැ. මේ ගීතය ඇත්තටම අහපු ඕන කෙනෙක් බලනවා කවුද මේක හදලා තියෙන්නේ කියලා. ඔව්. එච්චර මේක පපුවටම දැනෙනවා. දැන් මේක මේ තෝරගන්න විශේෂම හේතුව එකක් අම්මා වෙන්නේ. ඔව්. ඇත්තටම විශේෂම කාරණේ අම්මා තමයි. එතනින් එහාට ගිය අර ඒ වචනවල එතනින් එහාට ගිය දේකුත් තියෙනවා. ඒක අහගෙන අහගෙන යද්දි තමයි තේරෙන්නේ. මම ඇත්තටම මම ගොඩාක් ඉස්සරින් ඉඳන් මට මේක ටිකක් තේරුණ කාලේ ඉඳන් කියන්නේ මේ භාෂාව කියන එක අපේ රටේ සිංහල භාෂාව කියන එක මේ අර්ථ ගැන්වීම් මරව මේව ඔක්කොමත් එක්ක මේකේ බලයක් තියෙනවා කියන එක මට දැනුණා යම්සි කාලෙකදී. ඉතින් මේ මේ ගීතවලින් අපිට පුළුවන් මේ සමාජේ පොඩ්ඩක් හරි හොඳමකට ගන්න. මම කියන්නේ මේ මේ ගීතවලින් පටන් අරගෙන මම හිතන්නේ මගේ ගීත ටිකුත් කරන්න ඒ වගේ හොඳ ඔබතුමාගේ අත් දෙකත් හොඳ මේ මේ ලංකාවට ලොකු වටිනා කියන අත් දෙකක්. ඒ අත් දෙකෙන් පවා මම ගීත ලියලා තියෙනවා, මගේ ජනප්‍රිය වෙලා තියෙනවා, ගොඩක් ස්තුතියි. ඉතින් ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ ගීත ටිකක් නිර්මාණ කරන්නයි මට සහයෝගය දෙන්න. අනිවාර්යයෙන්. මොකද මම දන්නවා මේ අපේ රටේ ගීත හොඳට ලියන්න පුළුවන් අය ඉන්නවා කියලා. ඒගොල්ලෝ සමහර විට අලුත් පරපුර ගැන වැරදි අවබෝධයක් ඇති කරගෙන ඇති. එපා මොකද අලුත් පරපුර මේ මේ දන්න විදිහ තමයි ඔය කරන්නේ. ඒගොල්ලන්ට කියලා දෙන්න ඒගොල්ලෝ හරි මකට ඒ කොවිලා කාලේ. අපි අරගන්න අපි මොන හරි දෙයක් කරන්න ඕනේ වෙනු. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ වැඩසටහන අපේ රටේ අයට ගොඩක් වැදගත් වෙන්නේ ඒකෙන් කියලා මට හිතෙන්නේ. හොඳයි. පස්සේ අපි මේ ගීත ගායනා කරමු. මේක ප්‍රේමිත මිත්‍රයනි අපිට අහලා පුරුදු ගීතයක් තමයි. හැබැයි දැන් මේ වෙන වෙලාවක මේ අමුතු වෙලාවක් මේක අමුතු යාමයක්. මේ වෙලාවට බලන්න ඔබ අහලා මේ ගීතය වාචිකයේ ගැඹුරු හඬින් කොහොමද ඔබට දැනෙන්නේ කියලා. Sin mi denne
ගීත විහඟ ගීත බනපද වේවා ඕ මලුවක ඇවිලෙන පහන් වැටක් නිසේ තුන් සිත නිවිසදේවා මතු උපදින සසරේ විශාඛාව වී මෙත් මග නෙත් හමු වේවා ඇති රජිනේ ඔබ නැලවි ගීත ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒක සමහරලට මේ අපේ උදාර ගායකයා ඔහුගේ හඬෙන් අපේ හද පිරිමදන හඬක් නෙතින් කරුණාරත්න දියුල්ගනේ වේදිකාවේ ගායනා කරලා ඉවරනකොට මම කියන අඩ අඳුරනේ වේදිකාවේ ප්‍රේක්ෂකාගාරේ තියෙනවා මට පෙන්නලා තිනවා මේ ඇස් දිලිසෙනවා ඒ කියන්නේ කඳුළු ඇවිල්ලා කඳුළු ඇවිල්ලා ඒ කියන්නේ සමහරු net කියවෙන පිහිදෙන පොරෙන් ඔව් ඒ කියන්නේ එච්චර අර සංවේදීය හිතට කාවතිනවා මම හිතන්නේ දියුල්ලායත් ඔහුගේ ගීත කිසිවක් අහක දාන්න බෑ එකක්වත් අහක දාන්න පුළුවන් සින්දු කියලා නැහැ අනිත් එක කලමයි දැන් ඔය මේ ගීත කියන්නේ මං හිතන ලෝකෙම්ම ඔය මේ භාෂාවේ මේ මේ හැඟීම මට ඒක කියන්න වචන එන්නේ නැහැ කියන්නේ මේ හැඟීම ප්‍රකාශ කරන්න මේ ලංකාවේ ගීතවල පමණමයි පමණමයි මේ ගීතයකින් කියවෙන දේ එක පාටම අපිට මේ වෙන රටක කෙනෙකුට තේරුම් කරන්නත් බෑ මම හිතන්නේ දැන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරොත් ඒක තේරුම් කරන්න බෑ ඕක ඔව් මොකද ඒ තරම්ම අපේ භාෂාව මේ ගැඹුරු භාෂාවක් පොසත් භාෂාවක් ඒක මංගේ මට ළඟදී තමයි ඔක තේරුනේ තේරෙන්න ගත්තේ. ඉතින් කොච්චර දේවල් මේ භාෂාවෙන් කරන්න පුළුවන්ද? අපිට කොච්චර ගීත නිර්මාණ කරන්න පුළුවන්ද? කොච්චර හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්ද? ඉතින් මං කියන්නේ දැන් ඒක පටන් ගන්න කාලේ උදා වෙලා තියෙන්නේ මේ. ඔව්. අපේ රටේ. ඔව් බාචි. අපි කතා කරමු නයන. ඒ නාද කියලා අපි එකක් හදාගෙන මේ උන්ගේ මේ සංගීත කණ්ඩායමත් එක්ක උන්ට අපි කියනෝනේ මේ සාමාන්‍යයෙන් එකිනෙක කතා කරන භාෂාවේ තියෙනවා මේ ගායය කියලා වචනය. ඔව්. ඒ ගායෙන් තමයි මේ සම්පූර්ණ වර්ණ ගන්නේ. ඔව්. එන උන්ට මේ මේ ගීතේ තව වර්ෂන් එකක් අපිට ගහන්න පුළුවන් නේද කියලා තමයි මේ වෙලාව මේ ගීතය ස්මතු වෙනවා ප්‍රධාන වශයෙන් ආයි පරණ ගීතයත් හොයලා සංසන්දනය කරලා බලනවා අපිට අවශ්‍ය එකයි ඔව් අපෝ පරණ ගීතයත් නාලිකාව ලැහෙන්න ඕන ඒක එක ප්‍රධාන පරමාර්ථයක් පාචි අපි හොමිමු අපිටත් මා කියන ඔහොම පොඩ්ඩක් ඉන්න පොඩි විරාමයක් අපිට දෙන්න අපි ආපහු ඔබ කරා එන එකේමයි සැහැල්ලුවට සහ සංගීතයට ප්‍රේම කරන සංගීත ප්‍රේමී ප්‍රිය මිත්‍ර මිත්‍රවනි අදත් මානවන මම රස දෙන හදක රසකාමිත්වය අපි බාචි සුසාන් සමග ගත කරමින් සිටින්නේ මම හිතන්නේ ඔබ අද දවසේ වෙනස් වෙනම වින්දනයක් ලබන ඔහුගේ තේරීම හරියට මේ අපි කිමු කාන්තාවන් 100ක් ලස්සනම කාන්තාවන් 100ක් තියලා රටේ බොහොම සුප්‍රකට නම් තියෙන කාන්තාවන් 100ක් තිබ්බම ඔහු තෝරගන්න හත් දෙනෙක් ඒකට පංච කල්යාණම නෙමෙයි තවත් කොටස් එකතු කරලා තියෙන බව තේරෙන මං අර ගීත තමයි කාන්තාව හැටියට හැඳින්වෙන්නේ මේ ගීත ටික බලපුවම ටිකක් අදාහරන්න අමාරුයි ඔබ මේ ඉන්න ස්වභාවයයි ගායන විදිහයි ගායන ඔබ වේදිකාවේ ඉන්න විදිහෙත් එක්ක ඔබේ ෘචිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ඔබ එතන බොහොම ස්ථාවරව ආත්ම විශ්වාසයක් ඇතුව ගීත ගායනා කිරීම ඒක හේතුවක් මෙවැනි ගීතත් එක්ක ජීවත් වෙමු කියලා මට හිතෙනවා අනිවාර්යයෙන් ඊට පස්සේ ඔබ තෝරගන්නේ තවත් ශ්‍රී ලංකාවේ මේ සොඳුරු මිනිසෙකුගේ ගීතයක් ඔව් ඔව් මේ ඇවිල්ලා මම දැක්ක දවස් ඉඳන් ඒ හඬ ඒ විදිහමයි ඒ හඬේ තියෙන විනය ඇත්තටම මේ පුදුමාකාර තනු රසයක් තියෙනවා කතා කරද්දි පා තියෙනවා ඔව් ඒක ඒ තමයි එඩ්වඩ් ජයකොඩි ඔව් ඔහු ගායනා කරපු ඔහුට ඕන මාදිරි ගීයක් ගැයිය හැකියි මොකද ඔහු
දේවස්ථානයේ තීන විනයත් එක්ක ක්ෂේත්‍රයට ආපු කෙනෙක් කියලා මට හිතෙන්නේ. මොකද ඒහා සමාන ඒ විනය සංයමය සංවරශීලීත්වය කිසි දවසක පිදෙන්නේ නැහැ. ඉතින් ඕන කෙනෙක් ප්‍රිය කෙනෙක් අහන්න දෙයක් නෙවෙයි. ඔව්. මේක කරුණාරත්න විජේවර්ධනයන් සංගීතවත් කරපු අපේ ඉන්න අපේ කාලේ කවියා රත්නශ්‍රී විජේසිංහයන් රචනා කර ගීතයක් වෙනම වදන් ටිකක් වෙනම තනුවක් වෙනම ගැයුමක්. ඉතින් ඒක නිසා මේ දැන් මේ වගේ ගීතයක් ඇහෙද්දි ආපහු අර පරණ විදිහට ආදරය කරන්න තියෙනවා නම් කියලා හිතනවා. මොකද බාචිත් මං හිතන්නේ මේ ආදරය කරලා විවාහ වුණා. ඔව් මම ගොඩාක් ආදරය කරන්න දන්න කෙනෙක්. මම ගැන මගේ ආදර සම්බන්ධතා කීපයක්ම තිබිලා තියෙනවා. දැනුත් ආදරය කරන ආදරය කියන එක කොහොමත් ඉතින් අපිට අවශ්‍ය මතක් කළොත් ප්‍රථම ප්‍රේමය පාසල් කාලේ ඒක මට හම්බුනේ නැහැ. මම ලව් කරා විතරයි. ඒ කියන්නේ ඔබ සිතින් ආදරය කළා. මම ඉතින් ආදරය කරගෙන හිටියා. ඒක හම්බුනේ නැහැ. මේ පාසල මොකද? මම ශ්‍රී ශීලානන්ද මහාවිද්‍යාලේ නාත්තන්ඩිය ප්‍රදේශයේ තමයි ඉගෙන ගත්තේ. ඒ ඔබත් එක්ක එක පන්තියේ හිටපු අය. ඔව්. දැන් අතර මේ මේ වැඩසටහනේ හිටපු බොහෝ දෙනෙකුට ඒ ඒ කාලේ ඉස්කෝලේ කාලේ මේ කියපු ගීතනේ ඔය මේ දැන් කියන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ ඉන්නකොට ඔබ පාසලේ ඉන්නකොට ආපෝ වහනේ අර ඒ පරණ මිත්‍රකම්. ඔව් ඔව්. ඉතින් මං හිතන්නේ ස්කෝලේ කාලේ ගායනා කරාද? ඔව් ඔව්. ඉතින් මං කියන්නේ ඒකනේ මම කතා කරන්න දන්න කාලේ ඉඳන් සින්දු කියන්න තමයි වැටුනේ ගෙදරත්. මොකද ඩොල් කී තබ්ලා අර මේ පැදුරු පාටි ගෙදර මං පුංචිම කාලේ. ඉතින් ඒවා මැද්ද තමයි අක්කා ප්‍රැක්ටිස් කරනවා රාග. ඉතින් ඒවා මට ඇහෙනවා. මම ඒවාට එයාට තබ්ලා එක ප්ලේ කරනවා. ගෙදර ඉතින් එහෙම තමයි. ඉතින් පොඩි සාජ්‍ය ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ප්‍රශ්න කරදර ගොඩක් නැතුව නෙමෙයි ගොඩක් ප්‍රශ්න මැද්ද තමයි අපි ඒ ගමන ආවේ. ඒ වුණාට ඉතින් අතීතේ මතක් කරද්දි ඉතින් සුන්දරයි හරි සනීපයි. ඒ ආයෙත් නැහැ ඉතින් අර කිව්වා වගේ. ආයෙත් නැහැ ඒක. ආයෙත් නැහැ. ආයෙත් නැහැ. හොඳයි අපි මේ ගීතේ ගයමු. එඩ්වඩ් ජයකුඩි අපේ බොහොම සහෝදර ඇත්තම සහෝදරෙක් වගේ කියන්නේ අපේ වැඩිහිටි සහෝදරෙක් වගේ කෙනෙක්. ඉන්න තැනම ඉන්න තැනක පාළු නැති අසෝතෙක්. ඉතින් ඔහුගේ ගීයක් ගයමු. මේ පාළුවත් නැති වෙලයි. ඔව් වාචිකේ ස්වරේ. සඳ පල්ලුව ඇවිත් නිල්ගිර මුදුනින් රන්තරු මාල බැඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවානම් මිනි මිනි පොද වැටේ මල් මිනි තැතිරිවේ ඔබ එනවානම් දේ දුනු පාලම උඩ හැන්දෑවේ
ඇවිදින් පිරෙන්න්නට කලින් සුතුමීදු මේ සුසුම් නැගෙන්න්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා මිනිමිනි පොද වැටේ මල්මිනි දැදිරි දේවි ඔබ එනවා දේදුනු පාලම උඩ හැන්දවේ සමන්න මේ සංගීත කණ්ඩායමක හරියට මේ වාචි ක්‍රිකට් තර්ගයක දෙන්නෙක් ලකුණක් සඳහා දුවන වගේ තමයි. ඒ කියන්නේ හොර ලකුණක් ගන්න ඕන කෙටි ලකුණක් ගන්න ඕන කතා මුකුත් කරන්න නැතුව බැලුවා දිව්වා. අන්නේ වගේ දැන්. තේරුණා නේද ඒක? ඔව්. නයන පටන් නයන අවසන් කරන තැනින් අනිවාර්යෙන් මේ නිමේෂයෙන් තත් නිමේෂයක් ඒකට කියන්නේ. තත් නිමේෂ කියන්නේ ගිටාරයක වැයෙන එක තතක් වැයෙන නිමේෂයකින් අනිත් එක්කන අවබෝධ කරගත යුතුයි. ඔහු ග්‍රහණය කරගෙන ඔහු ඔහුගේ රිද්මය තබා ගත යුතුයි. මේ දැන් ගිටා තුනකින් අපි කරන දේ කර්ණ රසායන බවට පත් වෙන්නේ අපි මෙතනින්නම් ඒ විඳින්මින් තමයි ප්‍රිය මිත්‍ර මිත්‍රන් ඔබටේ විඳුම ප්‍රදානය කරන්නේ. අද හොඳම දවස. අද හොඳම දවස. ඒ කියන්නේ මේ මේකේ තැනක මේ දේදුණු පාලමුඩ මම ඉන්නම් කියන තැනේ ඇත්තටම ඉන්නවායි. ඉන්නම්. ඉඳලා තමයි මේ ඉතිරිය සඳහා අරභූම ලබා දෙන්න. ඉතින් එක මේ හතන්නේ සංගීතයෙන් කරන්න පුළුවන් වෙනම කරුණක්. කියන අපි මේ ඉන්න තරුණ පරම්පරාවටත් කියන්නේ හොයාගෙන යන්න හොඳ දේ. හොඳ දේ සඳහා කියන්නේ තාක්ෂණයට යට වෙන්න එපා. තාක්ෂණයෙන් තමන්ගේ දේවල් උදව්වක් කරගන්න ඕනේ. උපමට්ටම් කරගන්න ඕනේ. එච්චරයි. තාක්ෂණය උදව්වක් කරගන්න ඕනේ. මේ ඒ කාලේ මම දැකලා තියෙන ඔබ සංගීත කණ්ඩායමවල ඉතාමත්ම අමාරු තමිල ගීත සහ හින්දි ගීත ගායනා කරන්නේ. ඒ සඳහා ඔබ විශේෂඥ බවට පත් වෙලා හිටියා. ඉතින් ඇත්තටම ඒකත් මම කියවි යුතුම දෙයක් තමයි. මොකද ඉන්දියානු සංගීතය තමයි අපේ කියන්නේ පෞල් පස් මේ තිබුණේ. ඉතින් ද්‍රවිඩ ගීත සමහර අවස්ථාවලදී හින්දි ගීත අපේ ගෙවල් ගායනා කෙරුණා ඒ කාලේ ඉඳන්ම. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මම ප්‍රසංග වේදිකාවෙත් හින්දි ගීත දෙමළ ගීත ගායනා කරන්න පෙළඹුණේ. ඉතින් හැබැයි මම මේ වෙනකොට මම හිතලා තියෙන ගොඩක් කලාවට සිංහල ගීතම ගායනා කළ යුතු වැඩපුර කියන එක. ඔව්. දැන් බොහෝ දෙනෙක් හිතුවේ ඔබ මේ දමිළ ජාතිකයෙක් කියලා. ඒ කියන්නේ ඔබ දමිළ භාෂාව පුදුමාකාර විදිහට ව්‍යක්ත ලෙස උච්චාරණය කරනවා. ඒකේ කියන්නේ සමහරවිට දැන් සාමාන්‍යයෙන් දමිළ අපි බැලුවොත් බාලසුබ්‍රමණ්‍යම් වගේ ගායන ශිල්පී. ඔව්. ඔහු හින්දි භාෂාව උච්චාරණය කරන විදිහ හරිම නම්‍යශීලී සහ රිද්‍යානුකූලයි. ඒකට හේතුව ඔවුන්ගේ ගැයුමෙහි තියෙන අමාරුකම ඔහු ජයගෙන තියෙනවා. ජයගෙන තියෙනවා. ඒ ඔබටත් ඒක තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ තාමත් අමාරු සහ ටිකක් උච්ච ස්වරයේ ගීතන ගායනා කරන්නේ. ඔව්. ඔව්. දැන් සමහරව අහනවා මූ කෑ ගහනවා අපිට හිතා ගන්නත් බෑ කියලා. නෑ ඕක උනේ ගොඩක් අය මම يعني ක්ලාසිකල් ගීත වලට තමයි මම يعني ගොඩක් හැම වෙලේම මම ප්‍රිය කරේ. හැබැයි මම අර ගීත ගායනා කරන්න ගත්තට පස්සේ එළියේ ඉන්න කට්ටිය දැන් සමහර අවස්ථාවලදී ඒ ගීත තියෙනවා ඒගොල්ලන්ට ඕන කරන ගීත. ඉතින් ඒ අවස්ථානුකූලව මට ඒව ගායනා කරන්න සිද්ධ වුණා. සමහර වෙලාවට භාෂාව පාව වෙන يعني වැරදින අවස්ථා නම් මනම් ඇති. ඒ කාලේ මං කියන්නේ. ඉතින් ඔය මේ වෙනකොට මට ඕනම භාෂාවකින් ගීතයක් දුන්නොත් මගේ භාෂාව වැරෙන්න සිංහල භාෂාව නෙමෙයි මං කතා කරන්නේ වෙන භාෂාවලින් දුන්නොත් මට පොඩි කාලයක් ඕනේ. මං හරියට උච්චාරණය කරලා ඒ ගායනා කරලා පෙන්නනවා. يعني ඕනම භාෂාවක් ලෝකේ සිංහල ගීතයකුත් මතක් වෙන. ඔව්. ජෝතිපාල මහත්මයා ගායනා කරපු ගීතය. ජයමංගලම්. ජයමංගලම්. ඔව්. එතකොට ඔබට හොයන්න ලේසි. අන්තර්ජාලයට ගියම හොයාගත හැකි. කිෂෝර් කුමාර් ගැයූ ගීතය අද අපෝ වර පරණතැනට ඔබට යන්න වෙනවා. කියන්නේ හින්දි ගීතයක් ගන්න වෙනවා. ඔව්. පරණතැනට යන්න වෙනවා. හැබැයි අද සංගීත කණ්ඩායමත් එක්ක මොකද දැන් මම දකින දෙයක් අයියා මේ කාලේ ඉන්දියාවේ පවා අර පැරණි ගීත මරන්න නැතුව තව ලස්සන කරලා මිනිසුන්ට දෙනවා අලුත් කට්ටිය. සනම් පූරි වගේ අය. ඔව්. ඔව්. කියන්නේ තවත් ලස්සන කරලා අහන්න දෙනවා. මම කියන්නේ දැන් ඒ වගේ
එකක් තමයි අපි ඉතින් ඇමතිස්සෙම දැන් නයන අපි එක එකට වැඩ කරලා තිනේ ගොඩක් කට්ටිය මම එක එකට වැඩ කරපු කට්ටිය ඉතින් ඒගොල්ලෝ දන්නවා මම හැමදාම ගහට ගහක් කොයි දිහරි හම්බෙනවා හම්බෙනවා මේ එකටම ගොඩාක් කලින් එකට ඉන්න කට්ටිය ඉන්නේ ගොඩක් මෙතන ඉන්න දෙනාම ඉතින් ඒගොල්ලෝ දන්නවා මම හැරෙනකොට ඉතින් මමත් හැරෙන්නේ මොකක් හරි එකකට තමයි කියලා මමත් දන්නවා ෂුවර් පිට ඉන්නේ නයන ඉන්නවා කියපුවා මම නයන අපේ මේ කට්ටිය ඉන්නවා කියපුවා මම දන්නවා මොකක් හරි තාල රටාවක් මේ ඇතුළු සිද්ධ වෙනවම කියලා මොකක් හරි වෙයි ඉතින් ඇත්තට මේක සිද්ධ වෙගෙන යනවා හොඳයි අම් මේ ගීතය ගැන කරමු ප්‍රේමිත මිත්‍රීනි මානවණ මම බාචි සුසාන්ගෙන් අපි අහනවා කිෂෝර් කුමාරගෙන් ගීතයක් ඔබට අතීතයට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා හැබැයි මතක තියාගන්න පවතින ගීත සදාතනිකයි ඒකයි මේ හොය හොය ඔබට ගයන්නේ मिलेगा जो दिल तो बहकने लगोगे
පාචි මේ ඒකට අපි මේ අපූර්ව සංගීත භාණ්ඩයක් වාදනය කළා කහොන්. හැබැයි ඕක හරියම මම හරි කැමති ඕකට සිං කරන්න. මොකද ඩ්‍රම් සෙට් එකේ ඔක්කොමත් එක්ක එනකොට හයි සනම්මනම් සද්ද බද්දටිය වැඩිපුර එනවා. එතකොට ඒක වෙන විදිහක්. ක්ලාසිකල් මොනවා හරි සිං කරනවා නම් කියන්නේ මට ඕන ඒක ඒක භාව ප්‍රකාශ කරගෙන සිං කරනවා නම් ඩ්‍රම් සෙට් එකට වැඩිය මට මේකත් එක්ක සිං කරන්න පුළුවන් එකක්. මොකද අනවශ්‍ය සද්ද කියන ඒවා නෑ ඒකේ අර සීමා වෙච්ච ඒ ටික විතරයි එන්නේ. ඒක ඇතර කණේ තියානේ ඒක එක්ක සිං කරන්න ලේසි. ඔව්. ඒ වගේ මේ අර අපි ඒ කාලේ තේ පැට්ටිය හදාගෙන මේ ඒකෙන් අපේ තාල තරඟ එයා හදා ගන්න ඕනේ. ඔව්. ඩ්‍රම් එක. ඔව්. ඒ වගේ එකක පොඩි නිකන් මේ යාවත් කාලේ නිකන් අප්ඩේටඩ් වර්ෂන් එක. ඔව්. හැටියට තමයි ඔක පේන්නේ. ඉතින් මේ මද්දට අපගේ ස්තුතිය පළ කරන්න ඕන ඕන එකක් කොට්ටුයි. විරාමෙන් පසු නැවතත් ගී සොයාමයට ඔබ පිළිගන්නවා ඉතාමත්ම සෙනෙහසින් බාචි සුසාන් සමග මානවන මම ඔහුට ඔහුව හම්බෙන්න පෙර රාත්‍රිය ඔහු හිටියේ කොහෙද ඔබ ඉන්නේ කොහෙද ප්‍රිය මිතුරු මිතුරිනේ ඒකත් මේ සමග මේ මතකයක් ඇවිලෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒක මට ලැබෙන ප්‍රතිචාර හරහා තමයි සමහරු කැමතිත් නැහැ බන්නේ වෙලාවට තියෙනවා. ඒකට හේතුව තමයි මේ පරණ දේවල් ඇද්දාම සමහරු ඒවට කැමති නැහැ. ඔව් ඔව්. කීත වලින් තමයි මේ පරණ දේවල් අදින්නේ අපි. ඔව්. ඇද්දාම සමහරු හරි කැමති. ආපහු කියන්නේ කැඩිච්ච හිත් වලට බිනිච්ච ආතර සබදකම් ආපහු අලුත් වෙලා. ඔව් ඒක නිසා බැලුනොත් අහ වෙනලුත් තියෙනවා 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 ඒකට සාමාන්‍ය ඒක පොදු වෙන ඕනම දෙයකට ඒකට කමක් නැහැ මොකද මේ ඒවට මම හරි කැමතියි ඔව් ඒ කියන්නේ වෙන වෙච්ච දෙන්නේ කායි හම්බ වෙනවනම් ඒ කියන්නේ මේ මේ හරි සුන්දර දෝෂාරෝපණයක් ඔන්න අපි අපව එක්කව කරා පරණ සින්දු මේ මේ ඔව් මේ ගහලා කැලුම්මයි ඒවා මේ අර ඉන්න ශිල්පීන් ගෙනල්ලා එහෙම කියලා ඉතින් කියනවා හරි ආස හොඳ මේ ලස්සන නෝක් ආඩුවක් ඒක ඔව් මේ ඊළඟට ඔබ තෝරගත්තේ ඇත්තටම අපේ වසර 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ කාලේ නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ වලින් විශාල මෙහෙයක් කළා. ඒක විශේෂයෙන්ම කියනවා. එක්කෙනෙක් තමයි ගායන හා වාද්‍ය විශාරද ගුණදාස කප්පි. කතාපාත්‍ර නැති. එතුමාගේ ගීත ඉඳහිට දැන් ඇහෙන්නේ. හැබැයි නාලිකාවල හරියට ඇහෙනවා. ශිල්පීන් එහෙම ආපහු ගයන්න තැත් කරන අඩුයි කියලායි මට හිතෙන්නේ. මොකද ඔහුගේ ගීත ඒ ඒ කාලවලට අනුරූපව තමයි ඔහු නිර්මාණය කළේ. බෑ මේ මේ තෝරගන්න ගීතය රත්නශ්‍රී විජේසිංහයන් සිංහසෙයියාවෙන් ලියු ගීයක් කියලා මට හිතෙන්නේ. ඔව්. මේ මේ ගීය මට හිතාගන්න බෑ කොහොමද ලියන්නේ කියලා එතුමා. ඒ කියන්නේ එතුමා ගීත කතාපවය තියනවා කියලා තියනවා ඒ වගේ කියන්නේ ගීත නිර්මාණය වෙන්න ඔය ගීත නිර්මාණය වෙන්න ඔය ලියවෙන්න හේතු ඔය මේක තෝරගන්නේ ඇයි? ඇත්තටම මේක තෝරගන්නේ මේකේ අර යුද්ධ පැවති කාලේ අර තිබිච්ච ඒ කියන්නේ ඒ හැඟීමක් තියෙනවා ඒ ගීතේ. ඔව් අනිවාර්යයෙන්. යුද්ධයේදී දමිළ සිංහල ඒ අර ඒ පරතරයක් තියෙනවා මේකේ. හැබැයි ආදරයේ පරතර කොහෙදෝ කියන දැන ඒ අර ගැහණු කෙනා ගැන කියවෙන විදිය. ඔව්. ඒ කියන්නේ හරි අමුතු විදියට කියවෙනවා. ඔව් කියන්නේ මේ මේ ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනග හඹාවී. හඹාවී. ඒ කඳුළු සිංහලට නගන නුඹට හැකිය ප්‍රියා. ප්‍රියාවී. ආදරේ නුඹට බාරයි රැක ගනින් දේවතාවි සිංහල සින්දු කියන නළලී තිලක තියෙන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාතු විකිල්ලි ඔය ටිකම හොඳටම ඇති අපට බොහෝ තේරුම් ගන්න ගොඩක් දේවල් සිහිපත් වෙන්නේ ඒ කියන්නේ ඇත්තම රත්නශ්‍රී විජේසිංහයන්ට කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්න බෑ හිතාගන්න බෑ ඇත්තම ඒක හරි කපුගේ එකතු වෙලා කරපු හැඩ වැඩ ඔබේ හඬින් මේක තවත් ඉස්මතු වෙයි කියලා මම හිතනවා. ඔබේ ගැඹුරු හඬත් එක්ක. බලමු මා එතුමන්ලා ගායනා කරපු විදිහට කොහොමද ගායනා. දැන් මේ ගීතේ මම දැන් මේ කලින් හපමු කිව්වා මේ යාළුවෝ පිරිස. ඔය යාළුවෝ එකතු වෙච්චාම ඉතින් කට්ටියම එකතු වෙලා කියන ගීත. මොකද මගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් ඉන්නවා මේ ගීත වලට ප්‍රිය කරන. ඉතින් මෙහෙම ගීත තෝරගත්තේ කොහොමද කියන එකයි මම මේ කල්පනා කරන්නේ. මොකද මම ගීත අහනවා පුදුමාකාර විදිහට. මම හිතන්නේ මම දවසකට අහන ප්‍රමාණය මම හිතනවා බොහොම අඩුයි ගොඩක් අය එහෙම අහන්න අමාරු. මම ගොඩාක් ගීත වෙන් කරගෙන ඒ කාලෙන් කාලයට රාග අරව මෙව්ව හැම දෙම කියන ලෝකේ ඔපෙරා අරව මෙව්ව ගොඩාක් තියෙනවා ඉන්දියාවේ ගත්ත කව්වාලි ගසල් බජන් අරව මෙව්ව ඔක්කොම. ඒ කියන්නේ ඒක කාලෙන් කාලයට ඒ වගේ ෆීලිං එක ගන්නවා.
ගසල් ගීතයක් ගායනා කරන්න කොහොමද කිව්වොත් ඒ කාලෙට ඒක ඒ ෆීලිං එක අරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ එන මේක මම සංගීතය කියන ගීත කියන එක නම් පිටිපස්සම හැම තිස්සෙම ඉන්නේ. මුළු ලෝකෙම සංගීතය කියන්නේ යුනිවර්සල් මියුසික් කියන්නේ මුළු ලෝකෙ මියුසික්. දැන් මේ ගීතයක් අපි මෙහෙම ගායනා කරන්නේ මුළු ලෝකෙටම තේරෙන්න මොකද කොහොමද අපි සිංගල් භාෂාවෙන් ගීතයක් ගායනා කරන්න කියන තැනට එන්න තමයි try එක තියෙන්නේ. ඒක හොඳයි. කියන්නේ ජාත්‍යන්තරයට සිංගල ගීයක් සිංගල ගීයක් සිංගල ගීයක් ඔරිජිනල් සිංගල ගීයක්. ඒක සිංගල වචන හොඳ. මේ 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 යාවංක අදහස හොඳ යෝජනාවක් ඇත්තට. ඔව් ඒක කරන්න පුළුවන් දෙයක්. ඔව් ඒක හරි බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. එකමුතු වෙලා මේ වැඩේට අනුගත වෙන්න පමණමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන දේවල් ඔක්කොම මේ රටේ තියෙනවා. ඔව් හොඳ හොඳ සංකල්පයක්. ඔව් ඒ අවශ්‍ය කරන දක්ෂයින් ඔක්කොම ටික මේ රටේ ඉන්නවා. ඔව් දැන් ඔක මේ මේ අපි සාමාන්‍යයෙන් එතර ගිහිල්ලා ගායනා කරන්නේ අපේ රටේ රස්කේට්. ඔව්. ඇයි අපිට බැරි? දැන් අපි සුදු ජාතකින්ගේ ගීත අපේ අය ඉස්සරහා ගායනා කරනවා. ඔව් ඒගොල්ලෝ උත්සාහ කරයි අපේ ගීත තේරුම් ගන්න. තේරුම් ගන්න. ඒගොල්ලෝ උත්සාහ කරයි. ඔව්. මේ හොඳ අපි කරන්නේ නැහැ නේ ඒක කරන්නේ. අපි කරන්න ඕනේ. කරන්න ඔබේ උත්සාහය. උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Bacap me kem har පාචි මේ එකතන ඉඳගෙන ගයන්න අමාරු ගීත නේද? මොකද අද අපි වාදනය කරපු ඒ පැටර්න් එක ඒ ස්ටයිල් එක ඒකට අනුගත වෙන්න ඕනනේ. ඔව්. එතකොට මේ එතකොට පොඩ්ඩක් අර නිකන් කියනවා වැඩිය වැඩිපුර ටිකක් දාන්න වෙනවා පොඩි හුස්මක් වැඩිපුර දාන්න වෙනවා. දැන් මට හිතෙන්නේ දැන් මේ මේ අනුන්ගේ ගීත කියන එක ටිකක් අමාරුයි. දැන් ඒ මදිවට ඔබ ඔවුන්ගෙනුත් අමාරු මේවා තමයි තෝරගෙන තියෙන්නේ. එකෙනි ටිකක් මේ හරිම අසීරු ගීත ගැන අහන් ඉඳෙද්දී දැන් ඔබ ඊටම නිරායසෙන් ගායනා කරන එකට අර ආරුරු වේලා ගැන නිසා මේ තෝරා ගැනීම ඇත්තම මේ අපේ ප්‍රිය මිත්‍ර මිත්‍රිනේ ඔබටත් වෙනස් අත්දැකීමක් හැමදාම ඒ කියන්නේ අනිත් කෙරෙහි අපි සංසන්දනාත්මක නෙවෙයි
හැමෝම එක විදිය නෑ. ඒක ඔබේ තේරීම වෙනස් වෙනස්. ඒකයි ඒ විශේෂත්වය වෙනස්. ඔව්. දැන් මේ අර කොණ්ඩ මොස්ත්‍රේත් එක්ක මගේ වගේනේ. ඔව්. හැමදාමට එක එකම මට මේ තියෙන්නේ. ඔව්. මේ හැබැයි මට වැඩි ඔබේ කොණ්ඩ වැවෙන මම හිතන කපන්නේ කියන්නේ කේදාන්ත මොස්ත්‍රය මම ඔකට කියන්නේ. ඔව්. කේදාන්තේ පාදාන්තේනේ. කේදාන්ත මොස්ත්‍රේ. ඔව්. ඒකේ කොහොමත් එක තමයි මට පුංචි ගාර්දම් සෙට් වෙච්ච විදිය. කොණ්ඩ තියද්දි ඉතින් ඒකට අරව මේ ගාණ්ඩයි පීරණ්ඩයි අරව මේ වැඩ ගොඩයිනේ දැන් මොනවත් නැහැනේ මේ දාගත්ත සෝදාගත්ත එළියට බැස්සා. දැන් සමහරව අපි හිටපු ගමන් සියලු දේවල් ඉවර කරලා අපේ කෙලින්ම හිස අල්ලනවා කියලා මේ එත ළඟ තියෙන මොකක් හරි කරාමයකට. ඔව්. හිස එහෙම හොද ගන්න සමහරු හරි ඊර්ෂ්‍යයි. ඒ මේ කොණ්ඩේ ගොඩක් තියෙන අය උන්ට ඒක කරන්න බෑනේ. ඔව්. ඒනිට එහෙම කවදක්වත් බෑ. දැන් නුවන්ට කොහොමත් බෑ. මොකද මේ පැත්තක් රැවුලක් තියෙනවා. ඔව්. ඒ රැවුලත් දැන් පොඩි නිකන් අර මේ කොණ්ඩයක් කියලා දින්න. කොණ්ඩේ වගේ නිකන් බෝ එකක් එහෙම දාලා තියෙන්නේ බෑන්ඩ් එකක් එහෙම දාලා. ලස්සන ඉතින් ඒක හැඩයි ඉතින්. එහෙම තමයි කලාකරුවෝ කියන අය. ඔව්. කමතිස්සෙන් බලන්නේ වෙනස් මොකක් හරි දැක්මක ජීවත් වෙන තමයි. දත්තාව ඉගිල්ලුවෙත් නෑ. රැවුලාව කැපුවෙත් නෑ. එහෙම එකක් තියෙන්නේ. ඊළඟට අපි තෝරගන්නේ තවත් අපූර්ව ගීතයක්. නන්දා මාලිනිය නම් මහා ගායිකාවගේ ගීයක්. අම්මා ඒ කියන්නේ මම බයෙන්ම කියන එක. කියලම නැහැ කවදාවත් හැබැයි හොඳට අහලා තිනා එතුමගේ ගීතවලට බොහොම ඒ කියන්නේ එතුමගේ හඬ පරාසය ඒ කියන්නේ එතුමගේ අර පහළ ස්වර ඒ කියන්නේ මං හිතන්නේ විශේෂ කටහඬවල ඒවා ඒ කියන්නේ ලෝකේ එහෙම කටහඬවල තියෙනවා ඒ කියන්නේ ඒවා විශේෂ කටහඬ මොකද ඒක ඒක අර පිරිමියාගේ පරාසයයි ගැහණියගේ පරාසයයි දෙකම ටච් කරනවා ඒ කියන්නේ ඒක ඒ කියන්නේ හරි විරලයි මං හිතන්නේ ඉතින් ඇත්තරම එයාගේ ගීත බොහොම කියන්නේ අර ඒ වචනයක් වචනයක් පාසා බොහොම ආසාවෙන් ශ්‍රවණය කරපු කෙනෙක් හැබැයි කවදාවත් එතුමගේ ගීතයක් ගායනා කරන්න නම් මම හිතලා නැහැ මොකද මට හිතෙන්නේ මට ඒක හරි අමාරු වැඩක් කියලා. අද හැබැයි අද ගායනා කරමු මොකද මේක අවශ්‍යයි කියලා කිව්වා මොකද ගැහණු කෙනෙක්ගේ ගීතයක් يعني ඒක අවශ්‍යතාවය නිසා මම තෝරගන්නවා. මේ ගීතය ගැන මම කියන්නම් මේක මේ අරලිලන්දට කියන CD සහ කැසට් පටයක්. ඔව්. නිර්මාණය කළා. මහාචාර්ය සුනිල් ආරියරත්නන් තමයි ඇයට වඩාත් ගීත ලියන්න. ඒ කියන්නේ අපිට හිතා ගන්නත් බැ වෙන කෙනෙක් ලියනවද කියන එක. මොකද ඒ තරම්ම ඒ දැන් අමරදේව සහ මහගමසේකර වගේ. මොකද එහෙම නොවුනා නම් අපි හිතපු ගමන් අපිට හරියන්නේ නැහැ වගේ දැනෙනවා. නමුත් ඇය ඉතාමත් නිර්භීත තීරණයක් ගත්ත අලුත් සුනිල් සර් හැර රෝහණ වීරසිංහන් හැර එච්.එම්. ජයවර්ධන වගේ හැර අලුත් ඇය වැඩ නොකළ අයත් එක්ක වැඩ කළ යුතුයි කියලා. ඒ නිර්මාණ පෙළ තමයි සහ ඇය විසින් තැපැල් මගින් ගෙන්වා ගත්ත රචනා තමයි බොහෝ දුරට ගායනා කළේ. ඉතින් මේ ගීතය ඇත්ත වශයෙන්ම මේ කාලෝ විජේසිරි කියන ශ්‍රී ලංකාවේ තවත් කැපී නොපෙනුන චිට්ටි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා. සිව්මෙලි රෝසමලෙ එහෙම හැදුවේ ඔහු තමයි. ආත්මගේ පිටිපස්සේ ඉඳන් කඳුපාමුලෙම හැදුවේ ඔහු. එතකොට ලොරන්සෝ දහල්මේදත් ඔහු හැදුවේ. එතකොට හිතා